අයිබෝවන් අද ඇසල පුරපසලස්වක පොහොදා එක්වන් අදත් ඇත දැනගන්න ලංකාවේ අංක 1 සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ටීට් සමගින් ඔබ හමුවන මම චන්දන ජයසිංහ මම ඉෂාරා සමරසිංහ අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් වාර්තා වූ ඇසල පුන් පොහොය දින ආදායි නිරෝධායන නීතියට අනුව බැතිමතුන් ආගමික වතාවත්වල මෙරට ඩෙල්ටා ආසාදිතයන් සංඛ්‍යාව 68 දක්වා ඉහළට දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකින් නව ආසාදිතයන් හඳුනා ගැනීම අම්බලන්ගොඩදී වැටළු නීති කැඩූ සාදය දැරියක් පිලිසි මෙයා මේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට එම නිවසේදී තවත් මෙහෙකාරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් රිෂාඩ්ගේ ඥාතියෙකුත් පොලිස් බහරේට අභිමානවත්ව ඇරඹි ලොව උත්කර්ෂවත්ම ක්‍රීඩා සැණකෙළිය ග්‍රැස් ඉතාලි ඉරලී ශ්‍රී ලංකා රිදම් ලිටල් අයිලන්ඩ් නේෂන් ඉන්දියාස් නේබර්ස් ද ශ්‍රී ලංකන්ස් शासन इतिहासे वेदगत सिदुवीम रसक सिदुबु असल पुरपसलुस्वक पोहो दिने आदाय एय निमिति करगनिमिन अद पोहो दिन अमादहर आगमिक मेहेवर गिन आवे ऐतिहासिक कैलनिय राजमहा विहारस्थाने सिटाय संबुद्ध चरितापदाने अतिशय वेदगत सिदुवीम रसक अदवन असल पुन पोहो दिनेक सिदुवेति बव शासन इतिहासे साक्षी दरनवा महा बोसतानो පස්මහා බැලුම් හිලීමෙන් අනතුරුව මිනිස්ලව උපදින්නට මහා මායා දේවියගේ මව් කුස පිළිසිඳ ගැනීම සංසාරගතව ආදරේ මහිමෙන් ප්‍රාර්ථනා පෙරදරිව පැමිණි යශෝදරාවන් සහ තම කුරුඳුළු දරුවා අතහැර සත්‍ය අවබෝධ කරගනු පිණිස මහා අභිනිෂ්ක්‍රමණය සිදු කිරීම සියලු ක්ලේශයන් නසා තමන් වහන්සේ අවබෝධ කරගත් පරම සත්‍ය කැටිවුණු පළමු සම්බුද්ධ දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රය පස්වග මහණුන් සා දේශනා කිරීම සිදු කොට ඇත්තේද අදවන් ඇසල පුරපසලස්වක පොහෝ දිනකයි එසේම භික්ෂුන් වහන්සේ වස් විසීම අරබන්නේද ඇසල පුන් පොහෝ දිනේ වීම විශේෂත්වයක් මෙයාදී වශයෙන් වූ ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් සිදුවීම් වලින් පරිපූර්ණ වූ ඇසල පුන් පොහෝ දිනයේ ස්වර්ණවාහිනී අමාතර ආගමික මෙහෙවර දහසක් බුදුන් බුදවන හිමිදිරි පාන්දර සිට තථාගතයන් වහන්සේ තෙවන වර මෙරටට වැඩම කිරීමෙන් අතිශය පාරිශුද්ධත්වයට පත් වූ කැලණිය රජමහා විහාරස්ථානයේ සිට ගෙන එනු ලැබුවා ඉතිහාසගත විශිෂ්ට කරුණු රාශියක් නිසාවෙන් අද දවසේ තාමත්ම වැදගත් වනවා එහෙව් පුණ්‍යවන්ත දිනයක මේ පුදබිමේ සිට අප අපගේ ආගමික මෙහෙවර ඔබ හා සමීප කරන්නට කටයුතු කරනවා අද උදැසන 6ට අටසිල් සහ බුද්ධ වන්දනාවෙන් අමාතහර ආගමික මෙහෙවර ඇරඹුණු අතර උදැසන 7:30ට කැලණිය පුදබිම් වරුණ සදහම් චින්තාව සිදු කෙරුණා ඉන්නතුරුව තරුණ සිතට බොදු සිසිල අද දින ඔබ වෙත ගෙන එනු ලැබුවේද කැලණිය රාජමහා විහාරස්ථ පුදබිමේ සිටයි උදැසන 9ට නුවරඑළිය අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට මෙවර අමාතම් සිසිලස සද්ධර්ම දේශනාව සිදු කෙරුණා. ජන විඥානය බුදුබණින් අමතන අමාදහර ධම් සභාව අද රැස්ුණේ පූජ්‍යපාද පදලංගල ධම්මදේව ස්වාමින් වහන්සේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ සහභාගීත්වයෙන්. සුපුරුදු පරිදි අදත් දහවල් 1ට යුගසන කාව්‍යමය ධර්ම දේශනාව සිදු කෙරුණා. ජීවිතය නොනිමන දුක් ගඟක් මය අද සවස 4:30ට බොදු සුවඳ තැවරුණු ගීයක වරුණ සමගින් අසනිය ස්වර මනුගුණ ගී වරුණ පැවැත්ුණේ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිසර ස්වාමින් වහන්සේගේ වැඩම වීමෙන් වසංගතින් පීඩාවටපත් රටවාසීන්ට සෙත් පතමින් දහමින් නිවුණු සැනහුණු ස්වරෙන් පුනර්ජීව ආශිර්වාද සෙත් ශාන්තිය ඓතිහාසික කැලණිය පුදබිමේ සිට ගෙන එනු ලැබුවා. අදත් රාත්‍රී 10:10ට සඳ මඩල සදහම් කතිකාව ඔබ වෙත සමීප කරන්නට ස්වර්ණවාහිනිය සූතානම්.
ඇසළ පොහොය යෙදී ඇති අද දිවයිනේ සෙසු විහාරස්ථාන කේන්ද්‍ර කරගෙනමින් ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. අපවර්තාකරුවන් පවසන්නේ වෙහෙර විහාරස්ථානවලට විශාල වශයෙන් සදහැවතුන් පැමිණ නොසිටි බවයි. සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග එළඹි පළමු පොහොය දිනේ වූ අද දිවයිනේ බොහෝ විහාරස්ථානවල ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. कोविड वसंग तत्व बलपैम हेतु निरोधायन नीति अनुगमने क्रमीन बहु दिने आगमिक वतावत्वल निरतु भव अपवार्ता करुवान पवसनवा मेत्र विपक्ष नायक कार्यालय दी सिरि सदहम सित धर्मदेशनाव अद पेरवरुए संविधान कृतिबु अत्र मिवर धर्मदेशनाव पेवत्तुए पूज्य हिंगुरे පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේ විසින් මෙතර රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යයේ 13 වන පෙරහැර ඊ රාත්‍රියේ වීදි සංචාරය කළා. අද රාත්‍රියේ අවසන් පෙරහැර කිරිවෙහෙර දක්වා ගමන් කර යලි දේවාල භූමියට පැමිණීමට නියමිතව තිබෙනවා. හෙට උදෑසන මණික්ගංගේ දිය කැපීමෙන් අනතුරු රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසල මංගල්‍යය නිමා වීමට නියමිතයි. වේගවත් ව්‍යාප්තියක් සහිත COVID-19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් 68 දෙනෙකු මේවන විට මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසනවා. මේ අතර අද දිනේ මෙතෙක් මෙරටින් COVID-19 ආසාදිතයන් 1310 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 292608ක්. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 4000 ඉක්මවා තිබෙනවා. शीघ्र व्याप्तियक सहित COVID-19 डेल्टा प्रभेदे आसादित 168 දෙනෙකු මේවන විට මෙරටින් හඳුනාගෙන තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනය මගින් ප්‍රභේද හඳුනා ගැනීම සඳහා සිදු කළ පරීක්ෂණ වාර්තාවක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දුන් බවයි. ඒ අනුව මීගම කොළඹ රත්මලාන පිළියන්දල ගාල්ල කොග්ගල කරාපිටිය කිල්නොච්චිය ඉරණමඩු සහ පූන්තොට්ටම් යන ප්‍රදේශවලින් ඩෙල්ටා ආසාදිතයන් වාර්තා වී ඇති බවයි වෛද්‍ය හේමන්ත රත්මහතා සඳහන් කළේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ නියදි කිහිපයක් අනුව මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයේ සහිත ආසාදිතයන් 68 දෙනෙකු හඳුනාගත්තද නියත වශයෙන්ම මීට වඩා වැඩි ඩෙල්ටා ආසාදිතයන් සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බවයි. ඒ අනුව නිසි සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කිරීම අනිවාර්ය බවයි වෛද්‍ය හේමන්ත හේරත්මහතා සඳහන් කළේ. මේ අතර මෙරටින් ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතයන් 1721 දෙනාගෙන් 1714 දෙනෙකුම අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වූ ආසාදිතයන්. විදේශගතව සිට දිවයිනට පැමිණි පුද්ගලින් අතරින් සෙසු ආසාදිතයන් 7 දෙනා හඳුනාගත්තා. ඊයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 347ක්. PCR පරීක්ෂණ විශේෂ අඩුවීමක් නැහැ. පසුගිය දින 3-4ම සලකලා බැලුවොත් අද දිනේ මම වාර්තා කරේ 11702යි. ඊට කලින් දවසේ 12200 13යි ඊට කලින් දවසේ 12477යි ඒ හා සමාගව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් උත් 4400 4700 වශයෙන් යනවා මේ දෙකේම එකතුව තමයි යන්නේ අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ හඹු පරීක්ෂණ පිළිබඳව හඹු පරීක්ෂණ 7000ක ප්‍රමාණයක් දිනපතාම කරන එක වසංගත රෝග විද්‍යාංශය මගින් නිතරම නියාමනය කරනවා COVID-19 මර්ධනයේ සඳහා මෙරට තුල එන්නත් වර්ග 5ක් භාවිතයට ගැනෙන අතර මේ වන විට දෙවෙනි පුරා එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා කලුතර මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන වයෝ වෘද්ධ සහ ආබාධිත පුද්ගලයින්ට නිවෙස් වෙත ගොස් එන්නත් ලබා දීමේ ජංගම වැඩපිළිවෙලක් අද ක්‍රියාත්මක කරනවා. ගම්පොල පොපුරැස්ස පන්විල තැන්න විහාරස්ථානයේදී අද මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම සිදු කරන අතර ඊට විශාල පිරිසක් පැමිණ සිටියා. වයස අවුරුදු 18ට ඉහළ සියලු පුද්ගලයන් සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් අද මීරිගම ප්‍රදේශයේදී පැවැත්වුණා. අප වාර්තා කරපු පැවසුවේ ඒ සඳහා විශාල පිරිසක් පැමිණ සිටි බවයි. 18ට වැඩි රැකියාවල නියුත් සහ ඒ වගේම විශ්වවිද්‍යාල යන සියලුම දෙනාට මම හිතනවා පහුගිය කාල සීමාව තුළ තමන්ගේ ගමතාවත් එන්නත ගහ ගන්න පුළුවන්කමක් තිබුණේ. ඒ නිසා සියලුම රාජ්‍ය ආයතන එකතු කරන අද දවස් අපි නිකන් දන්සලක් වගේ මේ පොය දවසේ අපි තීන්දු කරා මේ විදිහට මේ එන්නත් කරන වැඩසටහන මීරිගම ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. කාලෙකින් අපිට පිනක් කර ගන්නත් බැරුණා. ගල් හබරාදුව ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ 17කට COVID-19 ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ විහාරස්ථානයේ සිටි ගිහි පුද්ගලින් 3 දෙනෙකුටද COVID-19 ආසාදනය වී ඇති බවයි.
තවත් ආසාදිත මරණ 43ක් ඊයේ සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. එන් 26 දිනක පිරිමි පුද්ගලින්ම නැතර සෙසු 1000 දෙනා කාන්තාවන්. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 4002 දක්වා ඉහළ ගියා. मद्रव्य अपराध मेडले में मेहूम अतर पोलिस विशेष कार्य बलका निर्धारण विसिन रुपयाल कोटि दिखकट अधिक वटिना कमकेन्युत हेरोइन सह ऐस मद्रव्य समक जावरम करवन दिदेनको अतरंगोट कनुलेबुआ मेतर पलातर संचरण सीमा क्रियात्मक ए उल्लंघने क्रमीन एतेम पिरिस गमन करन आयुरो बहु प्रदेश बलिन वार्ता फुना कोरोना वैरस व्याप्ति पालने किरीम संधा पलातर संचरण सीमा तव दृढ़ क्रियात्मक वनवा किसी वेदात अत्यावश्य सेवा वन हर अनुकुत अवश्यतावयन संधा बस्वत धावनी किरीम मिन्म मगिन गमन किरीम निरोधायन नीति कड़ कर मिन सिदु करूं लेबुआ मे अनुराधपुर जनताव इलेस गमन करन आयुरी तमुत्तेगम कलावेपाल मासल कुरुणेगल दिस्ट्रिक्ट केन बस्वत नवता मगिन तमुत्तेगम सीमावट पैन गमन कर एतन सिट तवत बस्वतेकिन अनुराधपुरेट पेमिनन अयुरु मेलेस दक्नट लबेनवा बोहो जनताव पवसन्ने मेविनि क्रियामार्ग तुलिन अनुराधपुर दिस्ट्रिक्ट के तुल कोरोना वैरसे व्याप्त वीमे अवदान मग्द पवतिन बवाय मे अतर अंबलनगोड बटदुव कितुलगह प्रदेशीय पेवत्तु साध्यक वटलीमट अंबलनगोड महाजन सौख्य परीक्षा कार्यालय निर्धारिंट हेकिउना මල්වර වියටපත් දැරියක් වෙනුවෙන් පැවතු මේ සාදේ සඳහා නිරෝධායන නීති කඩ කරමින් 100කට වැඩි පිරිසක් එක්ව සිටි අතර සංගීත කණ්ඩායමක්ද ඊට සහභාගී වී සිටි බවයි මහ ජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කියා සිටියේ. වෙඩින් වලට විතරයි අවසර දීලා තියෙන්නේ. අවසර දීලා තියෙන 600ක් දාන්න පුළුවන් තැන හොටෙල් 25ක් දාන්න හොටෙල් වල. ගෙදර කරන්න අවසර දීලා නැහැ කිසිම තැනක. කෑම විතරක් නෙවෙයි බීමයි සීලම දේවල් දිනවනේ. ඔයා මේක ඇහුවනම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි ඔයාලට උපදෙස් දෙනවා මෙහෙම කරන්න බෑ. ඔයාගේ චාරිත්‍ර ටික විතරක් කරගන්න කියලා අපි උපදෙස් දෙනවා. ඒක ප්‍රවාහ අපේ නීතිමය තත්ත්වෙන් යනවා. संविधानात्मक अपराध मद्रव्य जावारम मेडपेवत्वीमे मेहुम अतरतुर पोलिस विशेष कार्य बालका निलधारीन नारम्मल प्रदेशे सिदुकरन लद मेहुमकदी रुपयल 83 लक्षयकट अधिक वटिनाकमकिन युत हीरोइन सह आइस मद्रव्य तोगयक समग पुद्गलेकु अतरंगुट गन लबुवा मे अतर रुपयल 140කට अधिक वटिनाकमकिन युत हीरोइन मद्रव्य तोगयक समग पुद्गलेकु अतरंगुट गनीमट गोनहीन पोलिस विशेष कार्य बालका कंदूरे निलधारीन टेकियुना ए गल्किस्स अत्तिडिय प्रदेशे सिदुकरन लबु मेहुमकदी හිටපු අමාත්‍ය රිෂාඩ් බදිහුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බලවස්කර දැරියක් පිලිස්සී මිය යාමේ සිද්ධියට අදාළව බදිහුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇගේ පියා සහ දැරිය අදාළ නිවසට රැගෙන ආ තරවකරු අද අලියම තරංගුටගෙන තිබෙනවා. ඔවුන්ගෙන් මේවන විටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි පොලිසිය පැවසුවේ. මේ අතරමෙව සිද්ධිය පිළිබඳ සිදු කරන ලද විමර්ශන වලින් අනාවරණය වූ කරුණු අනුව තවත් තරුණියක් දෝෂණය කිරීමේ චෝදනාවකට අදාළව රිෂාඩ් බදිඋදීන් මහතාගේ ඥාතියෙකුද අත්අඩංගුවට ගැනුණා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදිඋදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටි 16 හැවිරිදී බාල වයස්කාර දැරියක් බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව 11/15 වනදා ජීවිතක්ෂයට පත් වූ අතර දැරිය කලක සිට ලිංගික අතවරවලට ලක්ව ඇති බවට පසුව අනාවරණය වුණා. සිද්ධිය විමර්ශනය කිරීම සඳහා බොරල්ල පොලිසියට අමතරව තවත් පොලිස් කණ්ඩායම් දෙකක් පත් කෙරුණු අතර මේ වන විට දැරිය මිය යාම සම්බන්ධයෙන් පුද්ගලයන් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ අතර හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් 2 දෙනෙකුද වෙනවා. මේ අතර දැරිය මිය යාම සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අවශ්‍ය නීති උපදෙස් ලබා දීම සඳහා නීතිපතිවරයා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් කණ්ඩායමක් පත් කිරීමට ඊයේ පියවර ගත්තා. දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදිඋදීන් මහතාගේ නිවස ඊයේ පසුරුවේ පොලිසිය විශේෂ පරීක්ෂාවට ලක් කළා. පසුව රිෂාඩ් බදිඋදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ බිරිඳගේ පියා සහ දැරිය නිවසට රැගෙන ආ තරවකරු ඊයේ පසුරුවේ බොරැල්ල පොලිසියට කැඳවා තිබුණා. පැය 10කට ආසන්න කාලයක් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද අලුයම තිදෙනාම අතරඟුවට ගත්තේ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහායි. අද පසුරුව වන විටත් බොරැල්ල පොලිසිය ඔවුන් තිදෙනාගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා. मेम दासी हेविदी धैर्य क्रूरत्ट भाजनी भी अति भव अनावरणी भी तिबेनो इवागेम मेम धैर्य कोलमट रगेन भी क्रूरत्ट भाजनी किरीम तेनत्न विलदाम नेमति वरद सिधुकर अतिबावट अनावरणी भी तिबेनो मे वरदी सिधुकिरीम संबंधेन हिटपु अमातिवर आगे बिरीदवन हतलिस हय हेविदी शहाब्दीन अयेशा नमेत्य विमर्श निलधारी विसीन අද දින අලුයම් කාලෙදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඊට අමතරව මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ පියා වන 70 හැවිරිදි මොහොමඩ් ශියාබ්දීන් නැමැති අය
අත්අඩංගුවටගෙන තිබෙනවා මීට අමතරව මෙම දැරිය කොළඹට රැගෙන ඒමෙන් අනතුරුව ඇය මේ ආකාරයට තැනැත්තන් විලඳාම් නැමැති වරද සිදු කිරීමට ආධාර අනුබල දුන් ඒ වගේම තැනැත්තන් විලඳාම් නැමැති වරද සිදු කළ කෘරත්වයට භාජනය කිරීමේ වරදට ආධාර අනුබල දුන් තැනැත්තාවන මෙහි තැරවුකරු 64 හැවිරිදි ශංකර් හෙවත් පොන්නయ్యා පණ්ඩාරම් නැමැති පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙනවා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ මේ පිළිබඳව සිදු කරන විමර්ශන වලින් අනාවරණ වූ කරුණු අනුව මන්ත්‍රීවරයාගේ නිවසේහි මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට රිෂාඩ් බදූදීන්ගේ මස්සිනාද අත්අඩංගුවටගෙන ඇති බවයි එම තරුණියද රිෂාඩ් බදූදීන්ගේ නිවසට රැගෙන වෙත් ඇත්තේ බාල වයස්කාර දැරිය රැගෙන ආ පොන්නయ్యා පණ්ඩාරම් හෙවත් ශංකර් නැමැත්තා විසින් බවටයි අනාවරණ වේත වෙන්නේ මෙහිදී 22 වෙනිදී කාන්තාවගේ ප්‍රකාශ සටහන් කිරීමේදී ඇය සඳහන් කර තිබෙන්නේ 2015 සිට 2019 වර්ෂය දක්වා අමාත්‍යවරයාගේ නිවසේ ගෘහ සේවිකාවක් ලෙස ඇය සේවය කර බවයි එහිදී ඇය දූෂණයට ලක් වූ බව ඇය විසින් සඳහන් කර තිබෙනවා ඒ අනුව එම දැනට 22 වෙනිදී වයසේ සිටින තරුණිය 2015-2019 වර්ෂයත් අතර කාලයේදී දූෂණය කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා ඔහු හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයෙකු වන තැනැත්තේ ඔහු මැදවැච්චිය ප්‍රදේශයේ ස්ථිර පදිංචි කරුවෙකු වන 44 හැවිරිදි ශියබ්දීන් ඉස්මදීන් නැමැති පුද්ගලයෙක් පොලිසිය විසින් සහ විමර්ශන නිලධාරීන් විසින් දීර්ඝ විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව එම තැනැත්තා අද දින අත්අඩංගුවට ගනු ලැබුවා ඔහු තවදුරටත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා මේ අතර මියගිය ඉශාලිනී දැරියට පින් අනුමෝදන් කිරීමේ වැඩසටහනක් අද ඩයගම වතුයායේ දීපවති අතර ඊට දැරියගේ මව සුළුපියා සහෝදර සහෝදරින් ඇතුළු ඥාතීන් මෙන්ම ප්‍රදේශවාසීන්ද එක්ව සිටියා අත්තරංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතාගේ බිරිඳ ඇතුළු පිරිසට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ගිනිකතේන බස් නැවතුම් පොලේදී මේ විරෝධතාව පැවැතුණා මහනුවර නගරයේදී සහ දෙහිඔබිට ප්‍රදේශයේදී මෙම විරෝධතා පැවැතුනේ මියගිය දැරියට සාධාරණීය ඉටු කරන ලෙස ඉල්ලමින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරී විමර්ශන වාර්තාවට අනුව ඉතාම පැහැදිලිව වාර්තා කරලා තිබුණා කිසියම් ණය මුදලක් පියවීම සඳහා ඔවුන්ගේ දෙමව්පියන් කිසියම් පුද්ගලිකු හරහා මේ හිටපු අමාත්‍යවරයෙක්ගේ නිවසකට මෙහෙකාර සේවය සඳහා මේ දරුවා විකිණීමකට භාජනය කර තිබෙන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය ඊතරම්ම සතුටු වෙන්නේ නැහැ මේ පොලිස් විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදීද මෙලෙස අදහස් පළ වුණා වැඩි එක් නෙවෙයි ළමෙක් මෙහෙකාර සේවයට ගත්තා. එතකොට බදුරුදීන්ට නීතියක් නැද්ද? දූෂණයට ලක් වුණා, ගිනි තියාගෙන මැරුණා කිව්වා. ගිනි තියලා මැරුණාද? ගිනි තියාගෙන මැරුණාද? ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් කෝ පරීක්ෂණ. මේ පරීක්ෂණ කඩිනම් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේවට දෙන දඬුවම් වැඩි කරන්න අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒ අයට විරුද්ධව අනිවාර්යයෙන්ම දැඩි ලෙසම ක්‍රියාත්මක වෙන්න ඕන කියන මතය තමයි අපි. හෙට දවසේ නුවරඑළි දිස්ත්‍රික්කෙන් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ ව්‍යාපෘතියේ බලාපොරොත්තු වෙන්නේ මව්පියන් අහිමි දරුවන් පිළිබඳ වැඩි අවධානය යොමු කරන්න. වගේම පාසල් නොයන දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න දරුවන් හිංසනයට අපයෝජනයට බාල වයස් ගැබ් ගැනීම සම්බන්ධව ඇති වෙලා තියෙන සිද්ධි සම්බන්ධව අවධානයක් යොමු කරලා ඒවට අවශ්‍ය කරන විසඳුම් ලබා දෙන්න ඒ වගේම වීති දරුවෝ පිළිබඳව සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට ගුරු විදුහල්පති වෘත්තීය සංගම් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි කරමින් ලබන 26 වෙනිදා සිට සෞන්දර්ය ගුරු පෙරපුහුණු වීම කටයුතු සහ ප්‍රායෝගික පරීක්ෂණ වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙම වෘත්තීය සංගම් අවධාරණය කර සිටින්නේ ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට ලබන සඳුදා ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරන තුරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවයි. වැඩු විෂමතා සහ ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කරගෙන ගුරු විදුහල්පති වෘත්තීය සංගම් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 12ක් ගතව තිබෙනවා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරමින් ලබන 26 වෙනි සඳුදා සිට අධ්‍යයන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු සෞන්දර්ය ගුරු පෙර පුහුණුවීම් සහ විදුහල්පති ක්‍රියාකාරකම් වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.
වෘත්තීය සමිතී තීරණයක් ගත්තා 26 වෙනිදා සිට සෞන්දර්ය ගුරුවරුන්ගේ පෙරපුහුණු වීම කටයුතු වලින් ඉවත් වී සිටීමත් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා කිසිම ගුරුවරයෙක් සහභාගී නොවීමට මේකේ සෞඛ්‍ය නිර්දේශවත් කිසිම නිර්දේශවත් ලබා ගන්න නැතුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරලා තිනවා 26 වෙනිදා සිට මේ ක්‍රියාව සඳහා ළමයි පුහුණු කරන්න කියලා. ඒ පුහුණු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ නිසි නිර්දේශත් අරගෙන නැහැ. මේ ප්‍රශ්නේ විසඳීම සඳහා ඔබලාත් නියෝජනය කරන කැබිනට් මණ්ඩලයට අන්න සඳුදාට එනවා කැබිනට් පත්‍රිකාව. ඒ කැබිනට් පත්‍රිකාවට අත ඔසවලා සාකච්ඡා කරලා මේකට විසඳුම් හොයන ප්‍රවේශයකට යනවා මිසක මේක එක ලේබල් ඇලවීම ඇතුලේ මේක අඩපණ කරන්න බෑ. වෘත්තීය ක්‍රියාමාර්ගයේ පිළිබඳ පෙරාදිනේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගුඩ සිරිවිමල හිමියන් දැනුවත් කිරීම සඳහා ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අද පැමිණියා. මෙතර ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්ත හඳපාන්ගොඩ මහත්මිය ඊයේ පැවසුවේ ගුරු විදුහල්පති වැටු විෂමතා සහ ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව සකස් කළ කමිටු වාර්තාව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් බවත් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරයාට යොමු කර ඇති බවයි. මේ සුබෝදිනී කමිටු වාර්තාව. මේ කමිටු වාර්තාව සම්බන්ධයෙන් ජෝසප් ඉදිරිපත් කරපු කිසිම යෝජනාවක් නැහැ. මේ නෙළුම් මාවතට ඇහිලා මේකේ පිටපත ජෝසප් ස්ටාලින් මගෙන් ගත්තී. ඒක පැහැදිලිව මම මේ රටේ ගුරුවරුන්ට කියනවා රැවටෙන්න එපා මේ වලට. ජනාධිපතිතුමා ළඟට යන්න ඕනේ නැහැ. මේක ජනාධිපතිතුමා දන්නවා මේ ප්‍රශ්නේ. නමුත් මේ අයට ඕනි ඔවුන්ගේ අරමුණ දේශපාලන වශයෙන් අස්ථාවරභාවයට පත් කළා මේ රටේ ගුරුවරු දරුවෝ ප්‍රාණ අපකරුවෝ හැටියට තබාගෙන මොවුන් ගෙනියන්නේ ආණ්ඩු විරෝධී අරගලයක්. මේක මම දකිනවා ජෝසප් ස්ටාලින් කියන්නේ අධ්‍යාපන ඝාතකෙයි. මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන්ද අදහස් පළ කළා. මේ වර්ජනයක් කිරීම සාධාරණයි කියලා මම හිතන්නේ නැහැ. ඕනෙම දියව් කියන සටන් පාඨයක අනිත් පැත්තේ තියෙනවා ආර්ථික විද්‍යාත්මක සටන් පාඨයක් ගණිව් කියලා. මහජනයකින් ගත්තේ නැතුව වෙන කිසි ක්‍රමයක් නැහැ කාටවත් දෙන්න. දැන් එහෙම తాවකාලික සහනයක් ලබා දෙන්න පුළුවන් තත්වයක නෙමෙයි ලෝකයේ සා රට ඉන්නේ. ඔයින් ආණ්ඩුවෙන් කොරෝනා ඉන්නත ගන්නවා ඉන්නත ගත්ත ගමන් ළමයින්ට ගන්න නැතුව පාරට බයිනවා. හිට්ලර්ට පස්සේ ලෝකයේ වැඩිම මිනිස්සු ගානක් මැරුවේ ජෝසප් ස්ටාලින්. රුසියාවේ ජෝසප් ස්ටාලින්. ඉතින් ලංකාවේ ජෝසප් ස්ටාලින් මට කියන්න තියෙන්නේ කරුණා කරලා අපේ අනාගත પરම්පරාව මරන්න එපා. ප්‍රශ්න තියෙනවා බේරගමු. අයිතිවාසිකම් දිනාගමු. හැබැයි මේ කොරෝනා වසංගත වේලාවද ඒක ලංකාවේ ජෝසප් ස්ටාලින්ට මම කියන නිසා ළමයින්ගේ අනාගතේ මරන්න එපා. රාජ්‍ය ණය සහ විදේශ විනිමය පවතින අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග ජනබලවේගයේ ආචාර්ය හර්ෂද සිල්වා මහතාට ආරාධනා කරනවා. ඒ මහතා මෙම ආරාධනාව කළේ අද එම අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී. ඕනෙම අවස්ථාවක වියදමක් දරන්න නම් ආණ්ඩුව ඒ වියදම කාගෙන් හරි ගන්න ඕනේ. කාගෙන් හරි ගන්න තියෙන්නේ ක්‍රම තුනයි. එකක් බදුපණ ඔලිවෙලා ජනතාවගෙන් ගන්න ඕනේ. එහෙම නැත්නම් ණය ගන්න ඕනේ. එහෙම නැත්නම් තියෙන දෙයක් විකුණන්න ඕනේ. මේක තමයි පරම සත්‍ය. අද අලුතෙන් බද්දක් පනවන්න තබා තිබෙන බද්දවත් ගෙවන්න බෑ. මොකද ව්‍යාපාර වහලා. ඒ නිසා රජයට ජනතාවගෙන් බදුපණ ඔල ගන්න බැරි නම් තියෙන්නේ ණය ගන්න එක. දැන් ණය ගන්න පුළුවන් උපරිම ප්‍රමාණයටම ණය අරගෙන මම උදාහරණ සඳහන් කළොත් මහින්ද මාත්‍ය රට බාර ගන්නකොට ලංකා ආණ්ඩුවේ නොපියවා තිබුණ ණය ප්‍රමාණය ට්‍රිලියන 2යි. බාර දෙනකොට 7යි. යහපාලන රජයට තිය අර වගේ අර්බුද මුකුත් තිබුණෙත් නැහැ. ණය aran තියෙනවා ට්‍රිලියන 13 වෙනකම්. එතකොට අවුරුදු 5කට යයි aran තියෙනවා ට්‍රිලියන 6ක්. අසාමාන්‍ය ණය උගුලක් ඇති කරලා තියෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ මේ විපක්ෂයේ බලලුන් ලවා කොස්සට බාවන් නැතුව මේ විෂයානුබද්ධ කවුරු හරි කෙනෙක් රට හමුවේ මේ ප්‍රශ්නය ප්‍රබුද්ධ ලෙස සාකච්ඡා කිරීම සඳහා මම ආරාධනය කරනවා විපක්ෂයෙන් මේ හා සම්බන්ධිතව පෙනී සිටින අඩුම තරමේ ආචාර්ය හර්ෂද සිල්වා මහතාට මේ රාජ්‍ය මූල්‍යයේ පවතින අර්බුදය සහ රාජ්‍ය ණයේ සහ විදේශ විනිමයේ පවතින අර්බුදය පිළිබඳව රටක් ආණ්ඩුකරණයේදී කළ හැකි වෙනත් විකල්ප ක්‍රියාමාර්ග මේ හා සම්බන්ධිත තියනවාද කියලා දැනගන්න මඩ ගැසීම් වලින් තොර ඇත්ත කරුණු හා දත්ත මත පදනම් වෙච්ච ප්‍රසිද්ධ සංවාදයකට ඕනෑම මාධ්‍යයකින් පැමිණෙන්න කියලා මම ආරාධනය කරනවා. දැන් රට වටින් අටට
प्रधान मार्गे गमन मोटरते गेटन आयुरु सीसीटीवी कैमरावक मेलिस सटहन्वतिबुना विमान तुरीन त्रिरोधरते गमन हतलिस हेवरदी पुद्गलिकु जीविताक्षियट पत्वेत्यात्र त्रिरोधरतरे दुरु सुलु तुवाल लबाति बेनवा दिवोन दियालिन पहलट एदवेटीमिन अतुरुदन्नु तरुणी सेवीमी कटीतु पस्वन दिनटात अद क्रियात्मक वुना मेम मेहुमट युधामुदा बटीन दिसिय दिनकुगिन समन्वित विशेष कंडायमक देख कर तिबुना संचारक इंडिया क्रिकेट कंडायम सह श्रीलंका अतर तेवन एकदिन तरंगे अद कोलंबो आरपेमदास क्रीडांगण आरंभ वुना इंडिया कंडायम तरंगे काशीवासी दिन पलमुन पंदुवट पहर देमिन सिटिन अवस्थावे तरंगेट वर्षा वेद हेलीम निसा तरंगे पंदुवार 47कट सीमा वुना ए अनुव पंदुवार 43 एक पंदुवकदी इंडिया कंडायम सीलु दिना दवी लबा गत्ते लकुनु 225क पमनाय पृथ्वी शो लकुनु 49क रस कला पंदु यवीमेदी प्रवीण जयविक्रम सह किल धनंजय कडलु 3 बेगिन बेदहेलुवा डक्वर्थ लुईस न्यायट अनुव पंदुवार 47कदी जयग्रहणे सदा लकुनु 226क खबायमे सिटिन श्रीलंका कंडायम मेवन विट लकुनु 10क लबा सिटिनवा ए समगीन अपि दनट ओबेन समगीन यनवा लाइवटेट एसएमएस सेवाव तिरे दिसुन आकारेट ओबट सक्रिय करगत हेके उलुसुम पुवा दनकनिम सदा www.liveatate.lk वेब अडवियट पेविसेन ओबट सुभरात्रियाक